කමක් නෑ මං තමුසිට ආදරයෝ. කවියට සින්දුවට ලස්සන ගෑණියකගේ තොල්පොටකට මේ වයින් වලට ජීවිතය දෙන ජාතිය මිනිහෙක් බොන. මැගේ අර ඇන්දයට තියෙන බෝතලේ ගණින් කෙල්ලේ. උතුරන්නකම් වක්කොරා හෙට ඉර පායේද කවුද දන්නේ? එයාට නෙමෙයි මට එයා බොන්නේ නැහැලු. අල්ලා බන්දරන් දකුඳ දැකේ මන්දලාමි සින්ද සැඳ කාලේ මාලිගාවේ ඉනවසෝයා. අල්ලා බන්දරන් දකුඳ දැකේ මන්දලාමි සින්ද සැඳ කාලේ මාලිගාවේ ඉනවසෝයා. සිරි සංගබෝධි මාලිගාවේදී සිරි සංගබෝධි මාලිගාවේදී ඔලෝ පල්ලාටකින් බලන් පත්තරේ මොකද තාම නැත්තේ කියලා? ඔය දිනේ පත්තරේ නේ රාලා. මේක නෙමෙයි මිනිහෝ සිංහල පත්තරේ. බලන් ගිල්ල බලන්. ඒ පුටු වල මකුණු බොयला ඉන්න ඇලිය. මගේ නිදා ගන්න කාමරේ ටිකක් අස්පස් කරලා දානවද? ආ. හරියට කිලුට වෙන. මගේ බත්තම පොඩ්ඩක් දුන්නා. පොඩි රවුමක් ඇවිදලා එන්න. ඇවිල්ලා ගන්න. නෑ කමක් නෑ. හා ඇවිල්ලා අස්පස් කරන්න. අරගෙන මෙන්න. අයියෝ, අරගෙන මෙන්න. මේ දැන් අස්පස් කරනු. මම පලාතේ ඉන්න ගන්න. සිරිසේන මාත්තට ඕගිල්ල කීමෙන් බලක් දෙන්න දෙරුණත් මං කියන ගන්නේ.
සංගීත එන එකක් නෑ කියලා. නෑනේ මම හිටි. එහෙනම් ආවෙ? ආවත් නවත්. දැන් යන උන්දේ සේරම කියලා ඉවරයි. ඒ මොනවා? බංගලාව අතපතු ගන්න ගත්තේ මොකටද කියලා ගමේ දැන් කතාව ගිහින්. මල් ළඟටවත් ආවයි. එතුවට තාලේ දන්නේ නැහැ නිකම් වුණත් කියලා ඉවර කරනවා. නෝනිට ආදරෙයිනේ. එදා තරහා වෙලා ගිය වෙලාවේ මට බයත් හිතුණා. කාමරේ අස්පස් කරගත්තේ මමනේ. බොනීට පිටුපාපු එකම නෝන තමයි මේ. මට පුළුවන් දනාත වෙන්න. අපි දුප්පත්. මං එහෙම අයට මගේ වස්තු දීලා හොඳින් සලකනවනේ. ගෑනි කැමති එක්කෙනා මිසක දී ගිහින් මොකටද? එයා කැමති වුණා මම බාර ගන්න. එහෙම වෙයි ඔන්න.